අයිබුවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මම පීසා එකට දාන පීසා සෝස් එක හදන හැටි ඔයාලට කියලා දෙනවා. බලන්නකෝ මේ සෝස් එක ඔයාලට ගෙදරදී කොච්චර ලේසියෙන් හදා ගන්න පුළුවන්ද කියලා. ලෝකයේ වැඩිම දෙනෙක් නර්බන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුච්ච bell එකත් press කරන්න. මේ සෝස් එකේ තියෙන විශේෂත්වය තමයි මේක tomato sauce එකක් වගේ වුණාට මේකට දානවා basil oregano කියන herbs වර්ග, වියලි herbs වර්ග. මේ නිසා තමයි මේ සෝස් එකේ තියෙන සුවඳ වෙනස් විදිහට අපිට දැනෙන්නේ. ඒ විතරක් නෙමේ olive oil උත් දානවනේ. එතකොට නියම piece එකේ සුවඳ එනවා. එහෙනම් අපි බලමු මේ සෝස් එක කොහොමද හදන්නේ කියලා. මෙතන තක්කාලි ග්‍රෑම් 500ක් තියෙනවා. මිරිස් කුඩු පුරෝපු තේ හැඳයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි, වියලි ඔරිගානෝ තේ හැඳයි, වියලි බැසිල් තේ හැඳි භාගයයි. මේ බැසිල් ඔරිගානෝ වගේ දේවල් සුපර් මාකට් වල පුංචි පැකට් ගන්න තියෙනවා. රුපියල් 70කට වගේ එක පැකට් එකක් ගන්න පුළුවන්. මේ දෙක මේ පීසා සෝස් එකට අවශ්‍ය කරන ප්‍රධාන අමුද්‍රව්‍යයන්. ලුණු තේහෙනි භාගයයි ඔයාගේ රසානුව ලුණු වල ප්‍රමාණය අඩු වැඩි කරගන්න. ඒ වුණාට චීස් වල පීසා ඩෝ එකේ ලුණු තියෙන නිසා ලුණු අඩුවෙන් දාන එක තමයි හොඳ. ඊළඟට චූටියට චොප් කරගත්තු පොඩි පීලුණු ගෙඩියක්. සීනි තේ හැඳක් මේ වගේ සුදු ලුණු බික් 4ක් 5ක්. මේක නම් අවශ්‍යම නැහැ. මම මේකට පාමසන් චීස් මේස ඇඳි දෙකක් දාගන්නවා. ඊළඟට ඔලිව් ඔයිල් මේස ඇඳි දෙකක්. දැන් අපේ තක්කාලි ටික උණු වතුරට දාලා පොත්ත ගලව ගන්නයි යන්නේ. ඒ නිසා මම වතුර එකක් මේ විදිහට ලිපේ තිනවා. ඉස්සෙල්ලම තක්කාලි ගෙඩි උඩ මේ වගේ යන්තමට කතිරයක් ගහගන්නවා. වතුරේ කොහොඳට නටනවා. මේ වෙලාවේ මම තක්කාලි ගෙඩි ටික උණු වතුරට දාගන්නවා. තප්පර 15ක් විතර යනකොට පොඩ්ඩක් මේ වගේ කරකවනවා. ටිකක් වෙලා යනකොට තක්කාලි ගෙඩියේ පොත්ත මෙන්න මේ වගේ බුරුල් වෙලා පේනවා. එතකොට තක්කාලි ටික එළියට ගන්නවා. තක්කාලි ගෙඩියේ එළියට ගත්තට පස්සේ තක්කාලි ගෙඩියේ පොත්ත මෙන්න මේ වගේ ලේසියෙන් ගැලවෙනවා. ඊට පස්සේ තක්කාලි ගෙඩියේ හතරට කපලා මෙන්න මේ උඩ කොටස් ටික කපලා අයින් කරනවා. තක්කාලි ගෙඩියේ ලස්සන රතු පාට ටික මේ පොත්ත ඇතුලේ තියෙනවා. ඒ ටික හැන්දෙන් ඌරලා අරගන්න ඕනේ. දැන් ඊළඟට මම තක්කාලි ටික බ්ලෙන්ඩ් කරගන්නවා. වෙනකොට ඇලුමිනියම් භාජන වල උයන්න එපා. ඒ වගේම ඇඹුල් වලට ප්‍රතික්‍රියා කරන භාජන තියෙන්නේ, අන්න ඒවා උයන්නත් එපා. මේ භාජනේ ඇඹුල් වලට ප්‍රතික්‍රියා නොකරන එකක්. අපි උයන භාජන ගැන ඔයාලට ලොකු විස්තරයක් මම වෙනත් වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මේ වෙලාවේ ඔලිව් ඔයිල් මේස ඇඳි දෙකක් සාස්පානෙට දාගන්නවා. ඊළඟට මම තෙල් එක රත් වෙනකොට ගාලික් ටික මේ වගේ ප්‍රෙස් කරලා දාගන්නවා. මේ වගේ එකක් නැත්තම් වංගෙඩිය දාලා චූටියට තලලා දාගන්න. ඊළඟට වියලි බැසිල් තේ හැඳි භාගයක් ඒකට දාගන්නවා. දාගෙන පොඩ්ඩක් ඒක තෙලින් බැදගන්නවා. ඊළඟට ඒකට ලුණු ටික දාගන්නවා. ලුණු ටික විනාඩි 3-4 බෙදගන්නවා. දැන් මම මේ වෙලාවේ ඔරිගානෝ තේ හැඳක් දාගන්නවා. ඊළඟට අපි ළඟ තියෙන ලුණු එකෙන් චුට්ටක් ඒකට දාගන්නවා. කැමති නම් මේ වෙලාවේ ගම්මිරිස් කුඩු චුට්ටක් එකතු කරගන්න. ගම්මිරිස් රසටයි දැවිල්ලටයි කැමති නැත්නම් ගම්මිරිස් එකතු කරගන්න එපා. ඊළඟට මම
මිරිස් කුඩු එක තක්කාලියකට දාලා හොඳට කලවම් කරනවා. ඒකටම ඉතුරු ලුණු කුඩු ටිකක් දාගන්නවා. දැන් මේ තක්කාලි යුෂේක සාස්පානට දාලා හොඳටම අඩු කිඳරේ කලවම් කරමින් විනාඩි 20ක් උයා ගන්නවා. දැන් මම මේ වෙලාවේ රහ බලලා සීනි ටිකත් ඒකට එකතු කරගන්නවා. මම මේ වෙලාවේ රතු සීනි තේ හැන්දක් දාගත්තා. දැන් මම මේ වෙලාවේ පාමසන් චීස් මේසෑඳි දෙකක් එකතු කරගන්නවා. මං කිව්වේ මේක අවශ්‍යම නැහැ. චීස් දාලා චීස් ටික දිය වෙනකන් තියලා විනාඩි 5කට විතර පස්සේ ලිපෙන් බාගන්න. දැන් අපේ පිරිසා සෝස් එක හරි. දැන් ඉතින් නිවුනට පස්සේ පිරිසා එකට දාගන්න පුළුවන්. මේ සෝස් එකෙන් ඔයාලට පිරිසා ගොඩක් හදාගන්න පුළුවන්. ඒ වගේම පිරිසා වලට අමතරව වෙන වෙන දේවල් වලටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි අද මේ පිරිසා සෝස් එකත් එක්ක පිරිසා සීසනින් එක හදාගන්න වීඩියෝ එකයි පිරිසා එක හදාගන්න වීඩියෝ එකයි දෙකම අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ දෙකම බලලා ඒ දෙකත් ඉගෙන ගන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුම ප්‍රයෝජනයක් ලැබුණ නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න.